කියන්නේ හැඟීමකට වහල් වෙච්ච දෙයක් නෙමෙයි. ආදරය කියලා කියන්නේ බුද්ධිමත් දෙයක්. බුද්ධිමත් දෙයක් තමයි ආදරය කියලා කියන්නේ. බොහෝ දෙනෙක් වර්තමානයේ පින්වත්නි අපි ජීවත් වෙන මේ සමාජයේ තරුණ තරුණියන්ට ආදරය කියලා කියන්නේ හුදෙක්ම සරාගී හැඟීමක් විතරයි. ඔවුන් ආදරය කියලා බලාපොරොත්තු වෙන්නේ තව කෙනෙකුගේ සරාගී වචන, සරාගී කායික ක්‍රියා සහ තමන් ආදරය කරන පුද්ගලයා ගැන තමන් හිතේ ඇති වෙන සරාගී සිතිවිලි. ඒ වගේ රාගික සිතිවිලි ඇති වෙනවා නම් ආන් ඒක තමයි ආදරය කියලා බොහෝ දෙනෙක් හිතන්නේ. හැබැයි ඒක හුදෙක්ම අකුසලයක්, පවිතු ක්ලේශයක්. ආදරය කියලා කියන්නේ රාගය නෙමෙයි. ආදරය කියලා කියන්නේ ගුණධර්ම සමුදායක්. ආදරය කියන තනි වචනය තුළ පින්වත්නි තියෙනවා ගුණ බොහෝමයක්. කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, ඉවසීම මේ වගේ ගුණධම්මවල එකතුවක් තමයි තිබේෂා ආදරය කියලා කියන්නේ. විශේෂයෙන්ම ආදරය කියන දේ අපිට හඳුන්වන්න පුළුවන් ඒ ආදරය කියන එක වචනය තුළ ගැබ් වෙලා තියෙන ප්‍රධාන ගුණ හතරක්. ඒ ගුණ හතර හඳුන්වනවා සතර බ්‍රහ්ම විහරණ කියලා. මෛත්‍රිය තියෙන්න ඕනේ, එකිනෙකා කෙරෙහි මෙත්සිත තියෙන්න ඕනේ ආදරය කියන වචනය තුළ. එකිනෙකාට ආදරය කරනවා නම් එකිනෙකාගේ එකිනෙකාට කරුණාව දක්වන්න ඕනේ. ඒ කියන්නේ කරුණාව දක්වනවා කියලා කියන්නේ එකිනෙකාගේ දුකේදී හදවත කම්පා වෙන්න ඕනේ. කරුණාව කියලා කියන්නේ පරදුක්කේ හදයන් කම්පේති කරුණා. අනුන්ගේ දුක දැකලා තමන් ආදරය කරන තමන්ගේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ දුකේදී හදවත සැලෙන්න ඕනේ. ඒක තමයි සැබෑ ආදරය කියලා කියන්නේ. ඊළඟට මුදිතාව. එනම් තමන් ආදරය කරන තරුණයා හෝ තරුණිය සැපයෙන් දියුණු වෙනවනම්, ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙනවා නම් ඒ ගැන අවංකව සතුටු වෙන්න පුළුවන් මොදිතා සහගත දියුණු හිතක් ඒ ආදරය කරන තරුණියට හෝ තරුණයාට තියෙන්න ඕනේ. ඒ වගේම උපේක්ෂාව. උපේක්ෂාව කියන්නේ මැදිහත් සිත. ඒ මැදිහත් සිත තියෙනවා නම් උපේක්ෂාව තියෙනවා නම් තමන් ආදරය කරන තමන්ගේ ආදරවන්තයාගේ හෝ ආදරවන්තියගේ යම් යම් දුර්වලතා, වැරදි, අඩුපාඩු දොස් ඒ හැමදේම ඉතාම මැදිහත් සිතින් මධ්‍යස්ථව ඉවසනවා, විඳ දරා ගන්නවා. යම් හේකින් මේ ආදරයේ යම් කිසි අඩුවක් හෝ ආදරේ නැතිවීමක් සිද්ධ වුණොත් තිරේෂා උපේක්ෂාව නිසා ඔහු හෝ ඇය තමන්ගේ හිත සකස් කරගන්න. ඒ නිසා ගුණ ගොඩක් ආදරය කියලා කියන්නේ ගුණ සමුදායක්. බුද්ධිමත් ආදරය කරන තරුණියක් විශේෂයෙන්ම තිරේෂා තමන් කල්පනා කරලා බලන්න ඕනි ආදරය තමන් ආදරය බලාපොරොත්තු වෙන තමන්ගේ ආදරය බලාපොරොත්තු වෙන සමන්ගේ පෙම්වතා